ආයුබෝවන් හරිමදේ ඔබ ළඟටම ගෙන එන ඊෆස් ටීවී ප්‍රධාන පුවත් විකාශය සමගින් මම උත්බලා තිසරණී ප්‍රථමයෙන් අවධානය පුවත් ශීර්ෂ පාඨ වෙත මස්කැලියේදී අනවසරෙන් මැරී ගැරූ අයකු පස් කන්දකට බිලි වෙයි මජ්ජාවාරමෙන් උපයාගත් සියලු දේපල රාජසන්තක කිරීමට පියවර කොළඹවට ප්‍රධාන මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් වෙලේ සුදාගේ මස්සිනා සැප්තැම්බර් 21 දක්වා රිමාන්ඩ් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකගේ ජංගම දුරකථනය පාස්කු පොලිස් ඒකකයට බාර දෙන්නේ නියෝග දේශීය පුවත් අනවසරෙන් තේවත්තක මැණික් ගැරීමට ගිය මස්කලිය ප්‍රදේශයේ පුද්ගලයෙකු පස්කන්දකට යත්‍ර වී ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස මියගොස් ඇත්තේ මස්කලි බ්‍රවුන්ස් වතුයායේ පදිංචිව සිටි 21 හැවිරිදී පුද්ගලයෙක්. අතුරුදහන්ව සිටි අදාළ පුද්ගලයාගේ සිරුර පස්කන්දර යට වී තිබියදී අද උදෑසන සොයාගෙන ඇති බව ප්‍රකාශ කර තිබේ. ඔහුගේ සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා දික්කොය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට මස්කලිය පොලිසිය පියවරගෙන තිබේ. මත් ජාවාරම් කරුවන් විසින් මද්රව්‍ය ජාවාරමෙන් උපයාගත් සියලු දේපල රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් පවතින බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද පැවැත්වීමට නියමිතව තිබුණා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පවසා සිටියේ කළුතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින්. අද සිට ක්‍රියාත්මක වන පරිදි මන්තිරු නීතිය හේතුවෙන් කොළඹ අවට ප්‍රධාන මාර්ග කිහිපයක මේ වන විට දැඩි රථ වාහන තදබදයක් පවතින බව වාර්තා වෙයි. පාර්ලිමේන්තු වටරවුමේ සිට කොටාපාර දෙසට සහ DS සේනානායක මන්සන්දිය අවට මෙලෙස රථ වාහන තදබදය පවතින බවද වාර්තා වෙනවා. එමෙන්ම පෑලියගොඩ සහ කැලණිපාලම අවට කොළඹ නුවර මාර්ගයේ සහ නුගේගොඩ සිට හයි ලෙවල් මාර්ගයේ දෙසටද මෙම රථ වාහන තදබදය පවතින බව වාර්තා වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන රිෂාන් බදූදීන් සහ AHM කලීම් පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණීමට නියමිතයි. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිය බාරයට ගනු ලැබූ හෙරොයින් තොග ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන රිමාන්ඩ් කර සිටින එම කාර්යාංශය නිලධාරීන් 13 දෙනා ලබන 22 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සැලසුම් කර තිබේ. ඒ සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට අද පෙරවරුවේ ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී හෙරොයින් මිලිග්‍රෑම් 50ක පැකට්ටු 100ක් සමග පුද්ගලයෙකු බදුල්ල නගරයේදී අත්අඩංගුවටගෙන තිබේ. ලද තොරතුරක් මත හාලිඅර පොලිස් රථ වාහන අංශය ඊයේ සිදු කරන ලද විශේෂ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවටගෙන ඇති බව වාර්තා වෙයි. හෙරොයින් සමග අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ සහ මද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන සමන්ත කුමාර හේවත් වෙලේ සුදාගේ මස්සිනා සැප්තැම්බර් මාස 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ පෞද්ගලික ජංගම දුරකථනය සිය බාරයට ගන්නා ලෙස පාස්කු ප්‍රහාර පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම ඊයේ දිනේදී පොලිස් ඒකකයට දැනුම් දුන්නා. කොරෝනා වෛරසයේ ආසාදනය වූ තවත් පුද්ගලයින් 9 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3005ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ. කොරෝනා වෛරසයේ ආසාදනය වී තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 217යි. ඊයේ දිනේදී 13 වන කොරෝනා මරණය මෙරටින් වාර්තා වුණා.
දේශීය දියර කිරි අවශ්‍යතාවය සපුරාලීමට රාජ්‍ය පෞද්ගලික දයන්ශේම සහ කුඩා පරිමාණ ගොවීන්ගේ එකතුවෙන් කෙටි සහ දිගු කාලීන සැලැස්මක් දියත් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා। තුනවගාව කිරිගවයින් බෝ කිරීම සහ පර්යේෂණ ආයතන සේවා වැඩි දියුණු කරමින් කඩිනමින් ඉලක්ක සාර්ථක කරගැනීමේ අවශ්‍යතාවය පවතින බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා। එළමෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී යුරෝපයේ දෛනිකව සිදුවන කෝවිඩ් 19 මරණ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ। එම සංවිධානයේ යුරෝපීය අධ්‍යක්ෂ හෑන්ස් ග්ලෝගන් මහතා සඳහන් කළේ එය සුබදායි පුවතක් නොවුණත් ප්‍රායෝගිකව ඒට මුහුණ දීමට සිදුවන බවයි। මීළඟට අවධානය දේශපාලන පුවත් වෙත। පළාත් සභා මැතිවරණය සඳහා මේ සතියේ සිට අපේක්ෂක අයදුම්පත් කැඳවීමට සමග ජන බලවේගය තීරණය කර තිබේ। ඒ සඳහා තරුණයින්ට විද්වතුන්ට සහ වෘත්තකයින්ටද ප්‍රමුඛත්වය ලබා දෙන බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මඩ්දුම බණ්ඩාර මහතා කියා සිටියා। ඉදිරියටත් නිදහස් හා සාධාරණ මැතිවරණයකට නියමිත කාලය තුල පවත්වමින් ප්‍රජාතන්ත්‍රවාදී හරයන් රැකීමට කැපවෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා। ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඒ පිළිබඳව ජනතාව තුල විශ්වාසය පවතින බවයි। නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නිරන්තරයෙන්ම කැපවිය හැකි ඕනෑම අවස්ථාවක තමන් කැපවෙන බවද එතුමන් ප්‍රකාශ කර සිටියා। මීළඟට අවධානය විදේශ පුවත් වෙත। ලෝක්සභා ලෙස හඳුන්වන ඉන්දියා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 1000 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි। ඒ බව අනාවරණය වූයේ ඉන්දියා පාර්ලිමේන්තුවේ මෝසම් සසිවාරය අද උදෑසන ආරම්භ වීමට පෙර සිදු කරන ලද PCR පරීක්ෂණවලදී। එහිදී සියලුම මන්ත්‍රීවරුන් කොවිඩ් 19 පරීක්ෂාවට ලක් කරනු අතර පාලක ಭಾರತೀಯ ජනතා පක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එහිදී හඳුනාගනු ලැබුවා। ආක්ටික් ද්‍රවයට අයත් ඊසාන දිග ග්‍රීන්ලන්තයේ වර්ග කිලෝමීටර 110ක වපසරියකින් යුත් අයිස් කොටසක් කැඩී වෙන් වී ඇති බව චන්ද්‍රිකා ඡායාරූප මගින් සනාථ වී ඇති බව ලෝක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා। මෙලෙස අයිස් බර කැඩී යාමෙන් සාගර ජල මට්ටම ඉහළ යන අතර එය වෙරළාසන්න නගර ජලයෙන් යටවීමේ අවදානමද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර තිබේ। ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා පැන වූ සීමාවන්ට එරෙහිව විරෝධය පළ කරන ලද පුද්ගලින් 74 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ। තවත් 176 දෙනෙකුට දඩ නියම කර ඇති බවද විදේශ වාර්තා සඳහන් කරයි। මේ අතර කොරෝනා වෛරසයේ සීමාවන්ට විරෝධය පළ කරමින් ඊශ්‍රායලයේ කැබිනට් අමාත්‍යවරයෙකුද සිය දූරයෙන් ඉල්ලා අස්වී තිබේ। නේපාලයේ ප්‍රදේශ දෙකක සිදු වූ නායෑමේ අනතුරු වලින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ। තවත් 36 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදේශ මාධ්‍ය සඳහන් කරා। ඇමරිකා එක්සත් ජනපතයේ බටහිර වෙරළ ආසන්නයේ ප්‍රාන්තවල පැතිරෙන ලැව්ගිනි වලින් මියගිය සංඛ්‍යාව 31 දක්වා පහළ ගොස් තිබේ। විශේෂයෙන් ඔරිගන්, කැලිෆෝනියා සහ වොෂින්ටන් ප්‍රාන්තවල සති 3ක් තිස්සේ පවතින ලැව්ගිනි වලින් විශාල ප්‍රදේශයක් දැවී ගොස් ඇති අතර නිවාස දහස් ගණනක් විනාශ වී ඇති බවද විදේශ වාර්තා සඳහන් කර තිබේ। මීළඟට අවධානය ක්‍රීඩා පුවත් වෙත।
டெஸ்ட் தரங்காவளியக் சந்தகா பங்களாதேச கிரிக்கெட் கண்டாயம செப்டம்பர் மாச 27 வனிதா திவைனட பெமினீமட நியமிதவ திபே மேம டெஸ்ட் தரங்காவளிய தரங்க துணக்கின் சமன்விதாய் டெஸ்ட் தரங்காவளிய பலமு தரங்கைய ஒக்டோபர் 23 வனதா ஆரம்பவே பங்களாதேச கண்டாயம ஸ்ரீலங்காவுட பெமினீமென் பசு சத்தியக்க காலையாக நிரோதனிய விய யுத்துயி ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරන ලංකා ප්‍රීමියර් ලීග් 2020 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීම වෙනුවෙන් විදේශ ක්‍රීඩකින් 420ක් පමණ අයදුම් කර ඇති අතර ඒ අතුරින් ක්‍රීඩකින් 150ක් ක්‍රීඩක වෙන්දේසිය සඳහා සුදුසුකම් ලබා ඇති බවත් ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කළා. ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සඳහා නැවතත් ප්‍රේක්ෂකයින්ට නැරඹීමට අවස්ථාව ලබා දීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. COVID-19 ගෝලීය වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ප්‍රේක්ෂකයින්ට විවෘත වූයේ නැහැ. එහෙත් ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර බිරස්වෙල්හි ලබන 26 වනදා ආරම්භ වන සීමිත පන්දුවාර තරගාවලියේදී ඒ සඳහා ක්‍රීඩාංග 50ක් ආසන වෙන් කර ගැනීමට හැකියාව පවතින බවද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ. මීළඟට අවධානය ව්‍යාපාර පුවත් වෙත. කොටස් වෙළඳපොලේ මිල දර්ශකය ඊයේ වර්ධනයක් පෙන්නුම් කළ අතර සමස්ත මිල දර්ශකය ඒකක 60කින් පමණ ඉහළ ගොස් 5500කට ආසන්න වුණා. කොටස් වෙළඳපොළ විශාලතම සමාගම් 20ක් නියෝජනය කරන SNG ශ්‍රී ලංකා 20 දර්ශකයේ ඒකක 27කින් පමණ ඉහළ ගොස් සටහන් වූයේ 2386.796ක් ලෙසයි. කොටස් වෙළඳපොළ ඊයේ දිනේදී මුළු පිරිවැයුම රුපියල් බිලියන 2.2 ඉක්ම වූයේ රුපියල් බිලියන 1.35ක දෛනික සාමාන්‍ය අගය අභිබවා යමින්. COVID-19 ගෝලීය වසංගතය නිසා ගනුදෙනු අත්හිටුවා යලි ආරම්භ කළ කොළඹ කොටස් වෙළඳපළ පසුගිය කාලය තුළ කැපිපෙන වර්ධනයක් අත්කරගෙන තිබේ. පසුගිය මැයි මාස 11 වනදා යලි ආරම්භ කෙරුණු කොටස් වෙළඳපළේ සමස්ත මිල දර්ශකය මේ වන විට 18.97%කින් වර්ධනය වී ඇති බව ප්‍රකාශයට පත් කර තිබේ. හරිම දේ ඔබ ළඟටමගෙන එන ඊෆාස් ටීවී ප්‍රධාන පුවත් විකාශය සමගින් නැවතත් හමු වෙමු. එතෙක් ඔබ සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්.